හරිතේ හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මිනි මිෂිකා. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්. මැති ඇමැත්තන් කිව්වට තුවක්කුව එක්ක හරිදේ කරන්න කියලා කරන දේ හරිද වැරදිද කියලා අවසානයේ තීන්දු කරන්නේ අධිකරණයේ බව අද ටෙලිවෙකියෙන්. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයකු නම් කිරීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කළේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කර තිබෙනවා. යසන්ත කෝදාගුඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ. තීන්දු ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගුඩ සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයේදී පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවයි. යනු අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා කථානායක මහින්දයාපා බේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා. ඊට අමතරව මෙම පෙත්සම් විභාගයේ අවසන් වන තෙක් වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම, බලතල ක්‍රියාවේ යෙදවීම, රාජකාරියට කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙනවා. අනතුරුව පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති 6ක් තුල ගොනු කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළා. පෙත්සම් නැවත නොවැම්බර් 11 වනදා කැඳවන ලෙසද නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම් සලකා බැලීම දින ගණනාවක් තිස්සේ නියමිත අධිකරණ රාජකාරී කාල සීමාව අභිබවා ගොස් පැවැත්වීමට සිදු වූ බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගුඩ අධිකරණයට ලබා දුන් එම සහයෝගය සම්බන්ධයෙන් සියලු නීතිඥවරුන්ට ස්තුතිය පළ කරන බවත් කියා සිටියා. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ඇතුළු පාර්ශවකරුවන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම්කරුවන් කියා තිබුණේ පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් නීත්‍යානුකූලව අනුමත කර නැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළ ඔහුගේ ධුරය අපිටවන්න මේ අඩුව අවසන් වෙනතුරු ජනාධිපතිතුමාට අවශ්‍ය නම් වැඩබන පොලිස්පතිවරයෙක් ඉදිරියේදී පත් කරගෙන හැකියාව ලැබෙනවා කියලා කියනවා. අපි කියන්නේ ලොකු ජයග්‍රහණයක් ලැබුවා. මොකද හේතුව දේශබන්දු සියලුම රාජ්‍ය බලය පාවිච්චි කරමින්, ඒ වගේම විශේෂයෙන්ම ඊළඟට සම්මතිවරයා දේශබන්දු නිරුද්ධ ක්‍රියා කරන අපට තර්ජනය කරමින් ඉදාමත් දුර්දාන්ත පාලනය කරගෙන ගියා. මේ රට පාලනය කරන්න ගියේ දේශබන්දුට ඉනාලා මේක අමුතුම දුර්දාන්ත පාලනයකට අරන් යන්න උත්සාහ කළේ. ඉදිරි ජනාධිපති වර්ණයක් වෙන අවස්ථාවේදී දේශබන්දු හිටියනම් මේකනේ සාධාරණ මෙතුණයක් කරන්න හම් වෙන්නේ. අපි ඇත්තටම ජනමාධ්‍ය වේදීන් විදිහට දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම අභියෝග ලක් කරන්න හිතුවේ අපි දන්නවා පහුගිය කාලේ ලංකාවේ සිද්ධ වෙච්ච දේවල්. පොලිසිය කොච්චර දේශපාලනීකරණය වෙලාද, ඡන්ද තියන්න විවිධ දේවල් කරගන්න දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිසියේ ඉන්න පුද්ගලයෝ ආණ්ඩුව කොච්චර භාවිතා කළාද කියලා අපි දැක්කා. ගෝල් ෆේස් එකට ගහද්දි දේශබන්දු තෙන්නකෝන්ගේ හැසිරීම අපි දැක්කා. හිටපු ආණ්ඩුවට කොච්චර කඩේ ගියාද දැක්කා. ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා රනිල් වික්‍රමසිංහ බලයට ආවට පස්සේ ජනාධිපති රෝණ විදිහට කොහොමද දේශබන්දු තෙන්නකෝන් වැඩ කළේ කියලා අපි දැක්කා. පොලිසියට විරුද්ධව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා. පොලිසිය සමහරුන්ට විරුද්ධව ඒ කිසිම එකක් හම්බ සතේකට ගණන් ගත්තේ නැහැ. පැමිණිලි විභාගයටවත් ගත්තේ නැහැ සමහර පැමිණිලි. ඒ නිසා තමයි අපි හිතුවා නීතිගරුක රටක් ඇති කරන්න නම් දේශබන්දු තෙන්නකෝන් වගේ කෙනෙක් පොලිස්පති විදිහට කටයුතු කිරීම නීත්‍යානුකූල නැහැ කියලා. ඒ වගේම තමයි ජනාධිපතිවරයා නැවත වතාවක් ව්‍යවස්ථා උල්ලංඝනය කරන්නේ නැතුව තනතුරට සුදුස්සෙක් වැඩ බලන්න පත් කරයි කියලා අපි විශ්වාස කරනවා. ශනීය වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 545 වන ටෙලිවැකිය. පොලිස්පති දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා නේද? පොලිස්පති තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. දැන් අධිකරණ ක්‍රියාවලියක් නිසා මේ මීට වඩා ඒක ගැන ලියන්න අමාරුයි. හොඳේ, හැබැයි ඉතින් එකක් මතක තියාගන්න ඕනේ. හොඳේ, එකක්. අර මේ බය නැතුව හරි දේ කරන්න
තුවක්කෝ භාවිත කරන්න මම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා නේද දේශබන්ධුවත් ළඟ තියාගෙන නිතර නිතර මුමුණපු ටිරාන්ට අපි එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියන්ට ලෑස්ති. මොකද්ද හරිද වැරදිද කියලා තීන්දුව කරන්නේ ඔහෙලා නෙවෙයි, හරි වැරද්ද තීන්දුව කරන්නේ අධිකරණය. අධිකරණය, ගරු අධිකරණය. හොඳේ, ඔව්, ඔහෙලගේ ඉහළ අන ක්‍රියාත්මක කරලා ගරු අධිකරණයට ගිය තැන ගරු විනිශ්චයකාරවරුන් තමයි හරි වැරද්ද තීන්දුව කරන්නේ කියලා නිකමට මතක තියාගන්නකො. හොඳේ, ඕ ආන් එහෙම කියමින් ඉතින් ජනාධිපතිවරණය දිහාට හැරෙමු නේද? ඒ අනිත් සෙල්ලම. හොඳේ, ජනාධිපතිවරණය කල් දැමීම හෝ වෙනත් ගේමක් සඳහා ගහපු බොහොමයක් තුරුම්පු දැන් පරාදයි. හොඳේ, ආසියාවෙන් හොට බූරුව ගැහුවාම ඕක තමයි වෙන්නේ. හරිය, දැන් සෙට් එකම අනාත වෙලා ඉන්නේ. හැබැයි එහෙම වුණාය කියලා ගේම අතහරි කියලා නම් හිතන්ට එපා. හොඳේ, ගේම අතහරි කියලා හිතන්ට එපා. මොකද මේ ජනාධිපතිවරණ දිනය බොහෝ වෙලාවට හෙට හෝ අනිද්දානේ ඔය ප්‍රකාශයට පත් කරනවා කියලා තියෙන්නේ නේද? එතකොට මේ වෙලාවේ අර 22 කැරකි කැරකි තියෙනවෑ, අර අපි ටෙලිවි එකකින් විග්‍රහ කළේ 22, ඕවාන් ඒක කැරකි කැරකි තියෙනවා, ඒක අමතක කරන්න එපා. හරිය, ඒ වගේම තමයි මේ පොඩි වෙලාවකට ජනාධිපතිවරණේ පැත්තකින් තියමුකෝ. මොකද ඉතින් ඕනේ නම් පාර්ලිමේන්තුව විසුරුවන්ටත් පුළුවන්. හරිය, ඕ පාර්ලිමේන්තුව විසුරුවන්ටත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒවා එහෙමම තියෙනවා, අමතක කරන්න එපා. ඕ අපි කියලා තියෙනවා. දැන් ඊට පෙර බලමු මේ රට දැන් හරිද කියලා නේද? මේ රට දැන් හරිද කියලා අනේ එයාවම තමයි ඕනේ කියන මිනිස්සුන්ගෙන් අපි අහමුකෝ. එයයි මේ රට හරිතැන්ට ගෙනාවද කියලා, මේ රට තිබුණු තැනින් ගොඩ අරන්ද කියලා නේද? අහං, ඕක සරලව තේරුම් ගම්. හොඳේ, පෝලිම් නෑ, ඒක ඇත්ත. පෝලිං ඇතිකලේ ගෝඨාභයත් එක්ක හිටපු කැබිනට්ටුවයි එයාගේ මන්ත්‍රීලා සෙට් එකයි. හරිද? දැන් පෝලිම් නැතිකලේ කවුද? ඒගොල්ලොම පත් කරගත්ත රනිල් වික්‍රමසිංහයි ගෝඨාභයේගේ අර මන්ත්‍රීලයි ඇමතිලයි සෙට් එකමයි. හරිද? කොහොම බැලුවත් එයාලම තමයි පෝලිං හදලා තියෙන්නේ, එයාලම තමයි පෝලිං නැති කරලා තියෙන්නේ නේද? දැන් ඔය මේ පාරේ ඩීසල්, පෙට්‍රල්, ගෑස් පෝලිම් නැති වුණාට ඒකට වඩා අතිශය භයානක තත්ත්වයක් මේ සමාජය ඇතුලේ තියෙනවා කියන එක අමතක කරන්න බැහැ නේද? අවාසනාවකට අපේ මාධ්‍යයට ඒ මාතෘකා අහුවෙන ප්‍රමාණය හරිම අඩුයි. හොඳේ, දැන් ඔය පාර්ලිමේන්තුවේදී ඊයේ ඒක කතා වුණා. මොකක්ද? මේ රටේ ජනතාව එදිනෙදා අවශ්‍යතා සඳහා තමන්ගේ කනකර උකස් කරලා තියෙන ප්‍රමාණය. හරිද? 2019 රුපියල් බිලියන 210ක රන් බාණ්ඩ උකස් කරලා තියෙනවා. 2024 මාර්තු වෙනකොට ඒ ප්‍රමාණය රුපියල් බිලියන 571ක් වෙලා. රුපියල් බිලියන 571ක් වෙලා. ඒ කියන්නේ මේ අවුරුදු පහ තුල රන් බාණ්ඩ උකස් කළ ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගිහිල්ලා. මොන තරම් දරුණු ආර්ථික අර්බුදයකද ජනතාව ජීවත් වෙන්නේ කියලා තේරුම් ගන්න ආයේ මීටත් වඩා මොන සාක්ෂිද නේද? මතක තියාගන්න. ජනතාව මේ කනකර උගස් කරන්නේ ගෙවල් හදන්න, ට්‍රිප් යන්න, විනෝද චාරිකායන්ට එහෙම නෙවෙයි. බඩට කන්න, බඩට කන්න, දරුවන්ට කන්න දෙන්න, මේ විදිහට උකස් කරන්න කන කරවත් නැති දෙමව්පියන්ගේ දරුවන් කුසගින්නේ. ජනපති රනිල්ගේ කිලෝ 20 හාල් මල්ලක් දැන් ඉවර වෙලා සෑහෙන කල්. හොඳේ, ඔව්, රටේ ළමයින්ගෙන් 127%කට වඩා, මතක තියාගන්න ගාන, 127%කට වඩා ළමා මන්ද පෝෂණයෙන් පෙළෙනවා. හරිද? දිනෙන් දින මේ ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. ඒකම මතක තියාගන්න, මේ ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් 105,000 විතර පාසල් ගමනට ආයිබුවන් කියලා තියෙන්නේ. හොඳේ, අද ගුරු රුන්ට ලැබෙන පඩිය මදි, මාස භාගයක් කාලා ඇඳලා දරුවන්ව පාසල් යවන්න. 400%කින් වැඩි කරපු ලයිට් බිල අඩුකලේ 22.5%කින්. මේ වන විට රටේ විදුලි පාරිභෝගිකයින් 111,000 විතර විදුලිය විසන්ධි කරලා තියෙන්නේ. හේතුව විදුලි බිල ගෙවා ගන්නට බැරිකම. හොඳේ, තවත් 125,000-30,000 විතර කපනවා කියලා රතු බිලේවල. මේ වගේමයි දැන් අවුරුදු 3කට වැඩි කාලයක් පුරා අපේ රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ හා වෛද්‍යවරුන්ගේ හිඟය. ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ බව සනාථ වුණා. හොඳේ, මෙරට රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 19ක් හිඟයි. කවුද කියන්නේ? සෞඛ්‍ය ඇමති. සීටි යන්ත්‍ර 6ක් විතර අක්‍රීයයි. ශල්‍යාගාර විකිරණ පරීක්ෂණ සහ විකිරණ යන්ත්‍ර 15ක් විතර අක්‍රීයයි. අදත් පාර්ලිමේන්තුවේදී හෙළිවුණා හෘද කැතීට කරන යන්ත්‍ර අක්‍රීයයි. නුවර විතරක් 9000ක් පෝලිමේ.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 329ක් තියෙන්නේ. තවත් මාස 3ක් වගේ කාලයකට විතරයි කියලා සෞඛ්‍යාංශම කියනවා. හොඳේ ඖෂධ සැපයුම් කරුවන්ට කෝටි 810ක් ගෙවන්න තියෙනවා. රට ඇතුලේ 75ක දෙයක් නිෂ්පාදනය කරලා ආදායම් හොයන ක්‍රමයක් හදලා නැහැ. අහුවෙච්චි සියල්ල විකුණන්න දාලා තියෙන්නේ. හොඳේ එහෙනම් මේ වැල් පාර්ලිමේන් එගොඩ කියන කතාව ඇත්තද? වැල් පාලමෙන් එගොඩ, වැල් පාලමට අරංගියෙත් ඒගොල්ලමයි, එගොඩ කරනවා කියන්නේත් ඒගොල්ලමයි. හොඳේ වැල් පාලමේ නෙමෙයි මේ රට තියෙන්නේ, ණය පාලමේ. මතක තියාගන්න, ග්‍රූෂාගේ දරුවා වෙනුවට මේ වඩාගෙන යන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 100 පන්නපු ණයක්. තව තව ණය ඉල්ලමින් ඔය දරුවව වඩාගෙන ඉන්නවා. හරිද? දරුව වඩාගෙන තව තව ණය ඉල්ලනවා. එනිසා මතක තියාගන්න, මේ යන්නේ වැල් පාලමේ නෙවෙයි ණය පාලමේ කියලා අද ටෙලිවිෂන් ඔබට මතක් කරනවා. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.